Honorable Anukumar Janaka, you have 13 minutes. Garu Mulasani inne Mantri Tumani Visheshim Arakshaka Amathyanshayat Polisiya Bara Amathyanshayat Pilibandha Karunu Kipayak Idiripat Karanta Avastawa Laba Deem Pilibandhawa Obathumata Behin Mi Stutivanta Wenawa. Ma Palamu Kotama Ape Arakshawa Randa Pawathinne Singala Demala Muslim Burga Malaya Adi Vividha Janakandayam Inna Vividha Sanskrutiyin Thibena භාෂාවන් දෙකක් අදහන කතා කරන ජනතාව තුළ රට ජාතික ආරක්ෂාව රඳා පවතින්නේ එම ජන කණ්ඩායම් අතර සමගිය නිර්මාණය වුණොත් පමණයි. අපිට්‍යා විනාශකාරී 30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. ඒ 30 අවුරුදු යුද්ධයත් ඕපපාතික නිර්මාණ වූවක් නොවේ. අපේ දේශපාලකයන් විසින් විටින් විට බලය අත්පත් කර ගැනීම සඳහා උතුරෙත් දකුණෙත් තරඟෙට ජාතිවාදයේ වපුරුප ප්‍රතිඵල දෙදස් නමේ මැයි මාස යුද්ධය අවසන් වුණාට පසුව අපේ රට නව ප්‍රවේශයක් අවශ්‍ය වී තිබෙනවා. දැන් අවුරුදු 14ක් ගත වී තිබෙනවා. අපිට තාමත් මේ ජාතික සමගිය නිර්මාණය කරගන්න බැරි වී තිබෙනවා. නමුත් ඉතාමත් ලාබෙට මේ ජාතිවාදී තමන්ගේ දේශපාලන වේදිකාවේ තොරම්බල් කරන්න පුළුවන්. මීට පෙර මට කතා කරපු මන්ත්‍රීතුමාගේ හඬ ඒක. ඔවුන් කවදාවත් අපේ රටේ ජාතික සමගියට කැමති අය නෙවෙයි. ඔවුන්ගේ මුළු පැවැත්මම තිබෙන්නේ ජාතිවාදී පෝෂණය කිරීමෙන්, ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටීමෙන්, ජාතිවාදය වර්ධනය කිරීම තමයි ඔවුන්ගේ දේශපාලන පැවැත්ම. ඒ නිසා උතුරේ දකුණෙත් අද අවශ්‍ය වී තිබෙන්නේ ජාතිවාදයට එරෙහි දේශපාලනය. එහෙම නැතුව උතුරේ පක්ෂ තහනම් කරන්න යෝජනා කිරීම මේ වෙලාව ඔළුව පරීක්ෂා කරන්න ඕන ගරු මන්ත්‍රීතුමනි. හරිද? එනිසා මෙවැනි බලේ වෙනුවෙන් ජාතිවාදයේ වැපිරීමේ ප්‍රතිඵල හැටියට අපි දීර්ඝ යුද්ධයකට මුහුණ දුන්නා. දැන් අපිට අවශ්‍ය වී තිබෙන්නේ ජාතිවාදයේ වෙනුවට ජාතික සමගිය. ඒ වෙනුවෙන් දේශපාලන මතයන් අදහස් ඉදිරිපත් කිරීම තමයි අපි දේශපාලන ව්‍යාපාරයකට කටයුතු කරමින් තිබෙන්නේ. මගරු කතානායක ගරු මුලාසුනේ මන්ත්‍රීතුමනි කරුණු කීපයක් කිරී අවධානය යොමුන කැමැති. අප රටේ ත්‍රිවිධ හමුදාවන් පිළිබඳව සමාජයේ යම් විශේෂ ගරුත්වයක් තිබෙනවා. හැබැයි ඒ ගරුත්වය දේශපාලන වමනාවන් මත ඉතා කුඩා කණ්ඩායම් විවිධ ඒකකයන් ගොඩනගමින් දේශපාලන නායකයන් විසින් පවිත්‍ර කරන අපවිත්‍ර කරන ලක් කරා. ලසන්තගේ ඝාතනය පිටපස්සේ ඉන්නේ කවුද? පොද්දල ජයන්ත්‍ර පහර දීම පිටපස්සේ ඉන්නේ කවුද? කිත්නාර පහරගෙන යාම පිටපස්සේ ඉන්නේ කවුද? නාමල් මාධ්‍ය වේදියට පහර දීම පිටපස්සේ ඉන්නේ කවුද? උපාලි තෙන්නකෝන්ට පහර දීම පිටපස්සේ ඉන්නේ කවුද? එක්නලිගොඩ අර්ථදාහන් කිරීම පිටපස්සේ ඉන්නේ කවුද? ඒ පරීක්ෂණ කොච්චර දුර ගියාද කොතනින්ද නතරුනේ කියන්නේ අපි කවුරුත් දන්නවා. එනිසා සමස්ත හමුදාවම අපකීර්තියට පත් කරන්න කුඩා හමුදාවෙන් තෝරා ගන්න ලද කණ්ඩායම් යොදමින් රාජ්‍ය යාන්ත්‍රණ මර්ධන ක්‍රියාත්මක කරා. ඒ මේ රටේ කිසිසු සාධාරණ හමුදා නිලධාරියෙක් කිසිදු සාධාරණ ජෙනරාල්වරයෙක් අනුමත කරන දෙයක් නෙවෙයි. මා මේක නැවත අවධාරණය කරන්නේ නැවතත් මේක සිද්ධ වෙමින් තිබෙන නිසා. පෞගේ දොළොස්වෙනිදා නාරහින් පිට පාරේ තෙරේසා පල්ලි ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා. මේ උද්ඝෝෂණ දැන් දින 200 ගණනක් පැවැත්වෙනවා. පසුගිය දොළොස්වෙනිදාම ඒට පහර දීමකට ලක් වුණා. ඒකට විරෝධේපා පහුගේ 19 වෙනිදා උද්ඝෝෂණයක් තිබුණා. ඒ දොළොස්වෙනිදා පහර දීම සිද්ධ වුණා. 19 වෙනිදා උද්ඝෝෂණයක් සිද්ධ වුණා. ඒ උද්ඝෝෂණයේ බිය ගැන්වීම සඳහා යම් කණ්ඩායම් ඒ අවස සැරි සරමින් සිටියා. ඔවුන් නාරහින් පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මම දැනගන්න කැමති එදා නාරහින් පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලද උද්ඝෝෂණ වලට පහර දෙන උද්ඝෝෂණ වලට තර්ජනය කරන ලද කණ්ඩායම කවුද? මේ පාර්ලිමේන්තුවෙන් හමුදාවන් සඳහා මුදල් වෙන් කරලා දීලා තිබෙන්නේ ජනතාවට පහර දෙන නෙවෙයි. ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ වලට පහර දෙන නෙවෙයි.
එනිසා මම පොලිස් අමාත්‍යවරෙන් ඉල්ලා සිටිනවා පැහැදිලි පරීක්ෂණයක් අවශ්‍යයි මේකට නාරායන්පිට පොලිසියට කතා කරේ කවුද ඊට පස්සේ අත්තඩඟට ගත්තෝ ඒ නිදහස් කරන්න කියලා බල කරේ කවුද අත්තඩඟට ගත්තෝ ඒ කවුද නැවත අපේ රටේ විවිධ දේශපාලන උමනාකම් මත හමුදාවේ කුඩා කණ්ඩායම් හදමින් පහර දීම් ජනතාව මැඩ පැවැත්වීම සඳහා උත්සාහ කරන මේක නතර කරන්න ඕන එනිසා අද මා බලාපොරොත්තු වෙන පිළිබඳ පිළිතුරක් කවුද 12 වෙනිදා පහර දුන්නේ 19 වෙනිදා බිය කරන්න ආවේ ඒක මේ රට දැනගන්න ඕන මොකද මේ කුඩා කුඩා හමුදා අනුකණ්ඩ යොදාගෙන ඝාතනයන් සිද්ධ වෙච්ච පැහැර ගැනීම සිද්ධ වෙච්ච ඉතිහාසයක් අපේ රට තිබෙනවා එනිසා මේ පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් මේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි ඊළඟ අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සාමූහිකක් අපි ගොඩනගලා තිබෙනවා අපි දන්නවා ඕනෑ පුරවැසියෙකුට හමුදාවේ වෙන්න පුළුවන් තවත් රාජ්‍ය ඉහළ විධායක නිලධාරි පුරවැසියෙකුට වෙන්න පුළුවන් තමන් විශ්‍රාම ගියාට පස්සුව තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කිරීමේ අයිතිය තිබෙනවා ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිය හැබැයි ආණ්ඩුවට තමන්ගේ හිතවාදී දේශපාලන ව්‍යාපාර වලට පමණක් නම් එම විශ්‍රාමික නිලධාරින්නක කටයුතු කරන්න ඉඩ කඩ දෙමින් අනිත් අය මැඩ පැවැත්වීම සඳහා උත්සාහ කරනවා නම් ඒ කිසිසේත්ම යුක්තිසහගත නැහැ මා දන්න වර්තමාන ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඔහු ප්‍රධාන දේශපාලන ක්‍රියාධරි මා අපි ඔහුට විවේචන කරන ඔහුට අයිතියක් තිබෙනවා ඔහු එළිය කියන සංවිධානය හදාගෙන 2019 ජනාධිපතිවරණය සඳහා ඍජුව එක් දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් වැඩ කරා ප්‍රශ්න කරන්නේ ඒක ඔහුට තිබෙන අයිතිය මේ පාර්ලිමේන්තුවේ එවැනි හමුදාව හිටපු උසස් නිලධාරි නියෝජනය කරන විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ට තිබෙන අයිතිය ඒ වගේම තමයි අපේ දේශපාලන ව්‍යාපාරයට විශ්‍රාමික නිලධාරින්ට සොල්දාදුවන්ට වැඩ කිරීමේ අයිතියක් තිබෙනවා ඒ අයිතිය කොහොමද ආරක්ෂක ලේකම්වරයා මැඩ පවත්වන්නේ ඔහු ඔහුගේ අතීතය අහුස්සලා බලන්න ඔහු දේශපාලන ක්‍රියාධාරී හිටියේ නැද්ද ඔය යම් දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා වැඩ කරේ නැද්ද ඒ දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මහුට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධූරිය ලැබුණ නැද්ද ඔහු කොහොමද වෙනත් දේශපාලන ව්‍යාපාර වලට වැඩ කරන අය මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන්නේ මොන තරම් අසිත්ත්ව වැඩක්ද ඉඳා තරුපටි එන්න වේ තමන්ගේ ගරුත්වය වෙනින් තමන් රාජකාරී ඉන්නකොට පට පළඳවපු පදක්කම් වලින් නෙමෙයි තමන්ගේ ගරුත්වය මැනින්නේ තමන්ගේ ගරුත්වය මැනින්නේ තමන්ට වගකීමක් දුන්නට පස්සේ තමන් ඒ වගකීම නිසි පරිදි ඉටු කරනවාද කියන සාධකය මත තමයි ගරුත්වය මැනින්නේ එමෙ තමයි ගරුත්වය මනින්න ඕනකම තිබෙන්නේ අපේ ත්‍රිවිධ හමුදා සාමූහික ප්‍රධානියා තමයි නැගිනිර හිටපු ආඥාපති මේජර් ජෙනරල් අරුණ ජයසීකර එතුමා එතුමගේ බිරිඳයි පහුගියදා ඩුබායි ගිහිල්ලා ගුවන්තොටුපලෙන් එනකොට 2023 8 වෙනි මාසේ 23 වෙනිදා දැන් මේ හමුදා නිලධාරින්ට සොල්දාදුවන්ට ගරුකල යුතුයි කියලා කතා කරන ආණ්ඩුවක් මොකද කරේ මේ දෙදෙනා ගුවන්තොටුපලෙන් නතර කරගෙන විශේෂ පරීක්ෂාවකට භාජනය කරා කුඩුවරගෙන එනවද කියලා පරීක්ෂා කරන්න ඇයි නැගිනිර ආඥාපති කුඩු වරගෙන එනවා කියලා හිටපු ආඥාපතිවරයා කුඩු වරගෙන එනවා කියලා පරීක්ෂා කරන්නේ නැවුන්ට හිංසනයක් ගෙනත් දෙනවා හරිද එයාපෝට් එකේ පැයකට වඩා වැඩි කාලයක් රඳවගෙන නැගිනිර හිටපු ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරත් ඔහුගේ බිරිඳත් පරීක්ෂාවට භාජනය කරා හේතුව මොකද්ද හේතුව වෙන මොකුත් නෙමෙයි ජාතික ජන බලවේගයත් උන් සක්‍රීය දේශපාලන ක්‍රීම දේශපාලන කරන අයිතිය තියෙන කමල් ගුණරත් සහ උන් නියෝජනය කරන දේශපාලන විතරද විශ්‍රාමික නිලධාරීන්ට මම දැනගන්න කැමතියි මම ඔබතුමාගේ මීට කලින් මේ පාර්ලිමේන්තු ප්‍රශ්නයක් ඇහුවා එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත මහත්මයාට ඇතුළේ නිලධාරීන් ගණනාවකට ඔවුන්ට විශ්‍රාම ගියාට පස්සේ අනෙක් නිලධාරීන්ට ලැබෙන දේවල් ලැබෙන්න තහනම් කරා කඳුරට ඇතුළු වීම තහනම් කරා ඒ සඳ ශේෂ්ඨාධිකරණ නඩුවක් දැම්මා ශේෂ්ඨාධිකරණ නඩුවේදී ගුවන් හමුදාපතිවරයා දැනට
වාචික එකඟ වී තිබෙනවා නඩුව අවසන් වෙයි මම හිතා ජනවාරි මාසේ බලමු නඩුවේදී මොකද්ද වෙන්නේ කියලා මේක සාධාරණනේ යම් දේශ නැ ඔබතුමාගේ කතාවේදී කියන්නේ නේද යම් දේශපාලන ව්‍යාපාරයකට යම් සක්‍රීය වැඩ කිරීම හේතු මත මේ වැඩ කරන්න එපා යම් දේශපාලන ව්‍යාපාර වලට විතරද මේ රටේ දේශපාලන ක්‍රීමේ අයිතිය තිබෙන්නේ මම ඔබට කියන්නම් විශේෂයෙන් ගත්තොත් අදිටන සාමික විශ්‍රාමික සමාජික විශාල බලපෑම් කඳුරු වලට ඇතුල් වීම වාචික සීමා කරලා තිබෙනවා කතා කරලා දින එන්න එපා ඔබට ආරාධනා කරන්නයි කියන්නේ විශ්‍රාමිකයන් වාර්ෂික සුවදාමුවත් සඳහා සීමා කරනවා මේ වුන් රාජකාරීයේදීම නිසා හිදපු අය උන්ගේ දේශපාලන නිසා හැම කෙනාම විශ්‍රාමිකයට පස්සේ දේශපාලන කරනයි ඉන්න නොකරනයි ඉන්න විවිධ දේශපාලන ව්‍යාපාරව හැබැයි අපිත් එක්ක විතරක් එකතු වෙලා වැඩ කරන්නට මේ තාහනමියේදීම යුක්තිසහගතවන්නේ කෙසේද ඒ වගේම ඒකක රජමේන්තු සංවත්සරය සඳහා සීමා කරනවා ගුවන්මුදා විශ්‍රාමික සමාජික කීප දෙනෙකුට හට වෛද්‍ය පාසුකම් ලබා ගැනීම සඳහා අතුළු වීම සීමා කරලා තිබෙනවා ඉතින් මොන තරම් කැත වැඩද ඔවුන් විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ට සාධාරණ ලෙස තමන් කැමති දේශපාලන ව්‍යාපාරකට වැඩ කිරීමේ යුක්තිසහගත අයිතියක් තිබෙනවා එය ජාතික ජන බලවේගයට සම්බන්ධ වී විතරක් වැඩ කිරීම ඔවුන්ට යම් යම් සීමා කම් පැනවීම යුක්තිසහගතද මම අහන්නේ කමල් ගුණරත්න ලේකම්වරයන්ගේ තමන්ගේ හෘද සාක්ෂි ගන්න තමන් කවුද තමන් දේශපාලන හිටපු කෙනෙක් නේ එළිය හදාගෙන ඍජු දේශපාලන ක්‍රියාදරයෙක් මේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා තමන් දේශපාලන මත පෝෂණය කරපු කෙනෙක් නේ එයා කොහොමද අනිත් අය දේශපාලන ක්‍රියාකාරම් නතර කිරීම සඳහා යටින් සහ උඩින් වැඩ කරමින් තිබෙන්නේ මම නතර කරන්න ඕන ඒක සාධාරණයි තෝරා ගන්න ලද කණ්ඩායමකට විතරක් මේ රටේ දේශපාලන කිරීම සඳහා අවස්ථාව ලැබි මොන යුක්තිසහගතවද එනිසා මම ආරක්ෂක ලේකම්වරයාට කියන ඔබගේ මේ ඉතාමත් කැත අපකීර්තිමත් පදක්කම් වලින් නෙමෙයි තමන්ගේ ගරුත්වමණින් තමන්ට බලයක් ලැබුණාම බලය ක්‍රියාත්මක කරන ආකාරය ඒක ඉතා හොඳින් තේරුම් ගන්න කියලා මම ඌට ආරාධනා කරනවා ඊළඟ විශේෂයෙන් ගත්තොත් පොලිසිය විශේෂයෙන් අපේ රටේ උද්ඝෝෂණ මෙතන ඉන්න හැම මන්ත්‍රීවරයෙකුම උද්ඝෝෂණ කරලා තිබෙනවා ඔගොල්ලෝ නුවර ඉඳන් කොළඹට පාගමන්නවා මහින්දානන්ද ආවනේ අපි උද්ඝෝෂණ කරලා තිබෙනවා හැබැයි දැන් අලුත් සංස්කෘතියක් ඇවිල්ලා තිබුණා මොකද්ද ඔය තහනම් නියෝග ගත්තා දැන් පහර දීම් කරනවානේ ආ වලක් කැපුවා ඔව් දැන් වෙලා තියෙන මොකද්ද දැන් පාරෙන් එළියට එන්න දෙන්නේ නැහැ පාරෙන් එළියට එන්න දෙලා පහර දීමේ සංස්කෘතියක් නිර්මාණය වෙමින් තිබෙනවා මිනිසුන් තමගේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමගේ උද්ඝෝෂණ පෙළපල් මාතන මහජන ආරක්ෂාවට බාධාවක් වෙනවා නම් කඩකප්පල් කාර්යක්‍රිය අවශ්‍ය සිද්ධ වෙනවා නම් ඒක මෙඩපවත්තන එක අපි යුක්ති අපි එකඟයි හැබැයි මම කියන්නේ ඔබට පහුගිය ජූලි මාසේ 23 වෙනිදා කළු ඒ කියන්නේ කළු ජූලිය දවසේ ජාතික සමගිය පිළිමද පෙළපාලියක් ගියා කොතනද හයිට් පිටි නම් විහාර මහදේවියක කොඩි අරගෙන සංස්කෘතික පෙරහැර ඒකටත් අහුන්න ඕල් එකෙදි ගහනවා මොකද මේ කරන්නේ මොකද කරන්නේ ඒක තමන්ට සාධාරණ අයිතියක් නැත්නම් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව පාරට බහින්න තමන්ගේ අයිතිවාසිකම් හඬගාලා කියන්න ඒ හැමතැනම පහර දෙන්න මොකද පොලිස් ප්‍රතිවර තියෙන බලය ජීවිත බලන්නේ ජාතික සමගිය පිළිබඳ සංස්කෘතික පෙරහැර හයිට් පිටින විහාර මහදේවියකට ඒකට පහර දුන්නා ඕල් එකෙදි මම දන්නවා ගරු සභාපතිතුමනි එක ටවුන් හෝල් එකෙන් එක පොලිස් සීමාවක් ඉවර වෙනවා ඒ සීමාව ඉවර වුණාට පස්සේ පැවරණ නිලධාරියා ඔය ඉස්සර මාතර හිටියේ ඒ නිලධාරියට නියෝග දෙන්නේ සාගල් රත්නායක පොලිසිය නෙවෙයි හරිද සාගල් රත්නායක කවුද මේ අප රටේ ආරක්ෂාව පිළිබඳව අප රටේ තීන්දු තීරණ ගැනීම පිළිබඳව පෙළපාල් වලට පහර දීම පිළිබඳව උඟ සාගල් රත්නායකට දීලා තියෙන බලය මොකද්ද මේ පාර්ලිමේන්තුව හරිද එනිසා මම හිතනවා ඔගොල්ලෝ දීලා නැද්ද? දීලා නැහැ. හැබැයි අරන් තියෙනවා යා. හරිද? එනිසා මේ සාගල ටවුන් හෝල් එක මම දැනගන්න කැමතියි. හයිට් පිටින් නම් ටවුන් හෝල් දක්වා ආවා. එතනින් පස්සේ බලපෑදේශේ කොට්ටාසෙන් ගරු මන්තුමා. මම අවසන් කරේ කොට්ටාසෙන් තමයි පහර දෙමින් සිද්ධ කරේ. ඒ වගේම මා ඊළඟ අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන් ගත්තොත් මේ පොලිස් පහල පොලිස් නිලධාරීන්ගේ වාහන පිළිබඳ ප්‍රශ්නේ. එක වාහනේ බයික් දෙක තුනයි වැඩ කරන්න බෑ තෙල් නෑ යන්න බෑ
හරිද සමහර විට අපි පැමිණිල්ලක් දාන්න ගිපුවාම පැමිණිල්ල දාන්න කෙනා ත්‍රිවිල් එකක් අරන් දෙන්න හොරකම් කරපු ගෙදරකම් ඉන්න පොලිසිය මහත්තය එහෙම කරලා ඉබ රාජකාරී කරන්න පුළුවන්ද එනිසා මේ නිලධාරීන්ගේ පහතින් අවසන් කරන්න ගර්මන්තුමා එනිසා මම අවසන් වශයෙන් කියන්නේ අපේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමගේ කරුණු ඉදිරිපත් කරන්න තියෙන අයිතිය මැඩපවත්වන්න එපා විශ්‍රාම ගියාට පස්සේ හමුදාවේ කවර හෝර නිලධාරියකට කවරෝ දේශපාලන ව්‍යාපාරකයක සම්බන්ධ වෙලා වැඩ කරන්න තියෙන අයිතිය අකුල් වෙලන්න එපා බාධා කරන්න එපා කියලා ඉල්ලමින් මම නතර වෙන බොමි සුභී ගර්මන්තුතුමනි Thank you honorable garu sanjeev edirmanna honorable minister den dakwimak obutumata karanno one werdi matayak yanawa ratata vishramika niladarinta deshapalane kirime purna aitiya nidahasa tiyeno eke kisima badawak ne me sambandhayen mama obutumat ekka obutuma hapu prashnata giye serith man uttara dunna habai kawuru mona palane hitiyat දේශපාලනයේ හමුදාව ඇතුළට ගේන එකට ඔබතුමා මෙතනට ආවත් විරුද්ධ වෙනවා ඒක මම දන්නවා ඒකට අපි විරුද්ධයි ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි සම්පත් කුය තුයකාන්ත නිලධාරිතුමා පසුගිය දවසේ එයාෆෝස් ඩාන්ස් එක තිබ්බා එතනත් හිටියා නෑ 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 මං කියන්න හමුදා විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට හමුදා කඳුරක් ඇතුළත ගුවන් හමුදා කඳුරක් ඇතුළට එන්න විශේෂ හේතුවක් නැහැ. ඒකට එන්න විශේෂ අවස්ථාවක් ඕනේ මම ගියත්. මම ගුවන් හමුදා කඳුරකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ගියත්. මම ගුවන් හමුදා ප්‍රතිතුමාව දැනුවත් කරලා යන්නේ. මම එතන ඉන්න ගුවන් හමුදා ප්‍රතිතුමා මගින් එතන ඉන්න හමුදාවේ ප්‍රධාන නිලධාරියා දැනුවත් කරලා කලින් දැනුවත් කරලා යන්නේ. ඒක මගේ වගකීම යුතුයකම්. මම හමුදා කඳුරට ගියාම කවදාක්වත් මේක කතා කරන්නේ කවදාක්වත් දේශපාලනය කතා කරන්නේ නැහැ මේක ගරු මන්ත්‍රීතුමනි මේක අපි ආරක්ෂා කරන්න ඕනේ කාරණාවක් එතකොට මෙතනදී සමහර අය උත්සාහ කරනවා ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරේ නිලධාරීන් ගණනාවක් ඉන්නවා නිලධාරීන් මම දන්නවා ඔබතුමා ලොකු මැතිවන්න ව්‍යාපාරයක් ගෙනියනවා ඒකේ ඔබතුමත් එක්ක ඇල්ලලා ගැල්ලා දිස්ත්‍රික්ක වශයෙන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඔබතුමාම කල්පනා කරලා බලන්න මේකෙන් කීප දෙනෙකුට විතරක් මේ ප්‍රශ්න ඇති උනේ ඇයි කිය. එතකොට අනිත් අයට එහෙම බාධාවක් නැහැ. ඒ වගේම නිලධාරීන් කීප දෙනෙක්ට මේ ප්‍රශ්න තිබිලා අපි පහුගිය දවස්වල සමහර තැන්වල අසාධාරණ විදිහට එහෙම තීන්දුව අරගෙන තිබුණු තැනුත් අපි වෙනස් කරලා තිබෙනවා. හැබැයි මමගේ ඉල්ලීම අපි මොන දේශපාලන ව්‍යාපාරයේ කරා. දේශපාලනයේ කරුණා කරලා මේ හමුදා කඳුර ඇතුළට ගේන්න එපා කියන එක තමයි අපිට හැමෝගෙම හැම දේශපාලන ව්‍යාපාරිකකෙම කරන්න තියෙන්නේ ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි ගරු අනුකමර දිසනගමතුමා මම රාජ්‍ය මත අනුකූලව රාජකාරී දෙන හමුදාවන් එක්ක දේශපාලන නොකළ යුතුයි අපි ඒකට අනුබල දෙන ව්‍යාපාරිකුත් නෙවෙයි එහෙම අපිට අවශ්‍යතාවයකුත් නැහැ මොකද අපි දන්නවා හමුදාවක් දේශපාලනීකරණයට ලක් වුණොත් ඒක දේශපාලන පක්ෂයකට සහාය දීමකින් නෙවෙයි නතර වෙන්නේ ඒක වෙනත් දිශාවකින් කෙලවර වීම අනතුරක් තිබෙනවා අපි දේශපාලනික දන්න ව්‍යාපාරයක් ඒ නිසා රාජකාරී දෙන හමුදා නිලධාරින් එක්ක අපි වැඩ කරා දේශපාලන නොකළ යුතු කියන ස්ථාවරයක අපි ඉන්නවා හැබැයි මෙතන මතුවී තිබුණේ විශ්‍රාමික ආය මම ඔබතුමාට ඊට පසුව ද ඔබතුමාට කියන්න පුළුවන් මේක මේ මෙහෙමයි මේ කුණි මෙහෙමයි කියලා මම ඔබතුමාට කතා කරන්නම් නිශ්චිත වේලාවකදී මොකද මේ අනවශ්‍ය ඇතුල්වීම නෙවෙයි ඔවුන්ගේ සංවස්තර ඔවුන්ගේ තියෙන උත්සව අවස්ථා සමහර අයට වෛද්‍ය පහසුකම් ලබා ගන්න මේ අවස්ථාව පව මෙමෙට පවත්ලා තිබෙනවා ඒකයි යුක්ති සාගත නැත්තේ යම් කෙනෙක් යම් දේශපාලන උවමනාවක් වෙනුවෙන් මෙදියත් වෙනවා නම් ඒක වඩ ප්‍රශ්නයක් නෑ ගරු සමම් ප්‍රේමතුමා දැන් ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි අපි අනුරුත්සනායක මේ මන්ත්‍රීතුමා මම කාරණා කීපයක් සම්බන්ධයෙන් කතා කරා ඉතින් ඇත්තරම මෙතන ඉන්න රාජ්‍ය නිලධාරීන්ට මේ සභාවේ ඇවිල්ලා මේකට උත්තර දෙන්න බෑ ගරු මන්ත්‍රීතුමා මම මේකට මීට කලිනුත් මතක පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද ගරු මන්තුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක රාජ්‍ය නිලධාරියගේ දැන් නමක් කියලා ආරක්ෂක ලේකම්තුමාගේ නම කිව්වා රාජ්‍ය නිලධාරින් කීප දෙනෙක්ගේ නම කිව්වා මං එතකොට එතුමන්ලට නිවැරදි වෙන්න අවස්ථාවක් නැහැ මෙතන ගරු මන්තුමා කාලය ඉතාම සීමිත නිසා මම කතා කරනවා ගරු සංජීව විද්‍රවණ මැතිතුමා ඔබතුමා විනාඩි 11ක් කාලයක් තිබෙනවා ගරු අනුරදිසනාගේ මැතිතුමා රාජ්‍ය නිලධාරින්ගේ ගොඩක නම කිව්වේ නැහැ මම කිව්වේ නිශ්චිත වශයෙන් කිව්වේ ආරක්ෂක ලේකම්වරයාගේ ඒ මාත් සතු තොරතුරු තිබෙන නිසා ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් ගරු එමුතුමාට පිළිතුරු ලබා දෙන්න පුළුවන් ආරක්ෂක ලේකම්වරයාගේ විභාවිතාවක් නැහැ කියලා මට දැනුණදී මම අදත් අහන්නේ පැහැදිලි කරන්න
නැගරහිටපු ආඥාපති අරුණ ජයසේකරත් ඔහුගේ බිරිඳට ඊළඟට මට මේ කියන්න ගරු සංජීව විද්‍රෝණ මැතිතුමා ඔබ තමයි කතා පටන් ගන්න.